එළඹන 13 වෙනිදා මීමුරේදී පැවැත්වීමට නියමිත ගම සමග පිළිසඳර වැඩසටහන සූදානම් කිරීම සඳහා මේ වන විටත් රාජ්‍ය නිලධාරීන් රසක් මීමුරේ ගම්මානයේ නවාතැන්ගෙන සිටින බව ලංකා පුවත්පත වාර්තා කරනවා. රාජ්‍ය නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආණ්ඩුකාරවරු, ඇමතිවරු සහ ඔවුන්ගේ ලේකම්වරු ඇතුළු නිලධාරීන් 400කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් මීමුරේ නවාතැන්ගෙන ඉනවා. අදාළ උත්සවය තුළ ප්‍රශ්න ඇසීමට පිළිතුරු දීම සඳහා කලින් සාකච්ඡා කරලා ඊට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම වැනි කටයුතු අදාළ නිලධාරීන් විසින් සිදුකරනු ලබන අතර මේ තත්ත්වය නාට්‍යමය ජවනිකා ස්වරූපයක් අරගෙන තියෙනවා කියලා තමයි ගම්වැසියෝ කියන්නේ. ඉතින් ජනාධිපතිතුමා මේ වැඩේට බොහොම පෙර සූදානමක් ඇතුව ගම්වැසියන් අහන ප්‍රශ්නය සහ ඒට සූදානම් කරන ලද පිළිතුරද ඇතුව බොහොම හොඳට වැඩේ පාඩම් කරලා එනවා කියලා තමයි කියන්නේ. ඉතින් ගම සමග පිළිසඳර නාට්‍යයක් කියලා මීමුරේ දැනගත්තෙත් මේ වැඩෙන් පස්සේ කියලා මීමුරේ ගම්වැසියෝ කියනවා. මේ වගේම සිද්ධිය පහුගිය ගම සමග පිළිසඳර වැඩසටහනෙදිත් සිද්ධ වුණා. වැඩසටහනට කලින් දවසේ ප්‍රසිද්ධ රැස්වීමකදී මෙන්න මෙහෙම කතාවක් කියවුණා. මේ එම වීඩියෝව. හෙට කියනවා ගම සමග පිළිසඳර හම්බෙනවා. අපි අනාගතය ගැන කියන්නේ හෙට වෙන දේවල්. මොකද ස්ක්‍රිප්ට් එක දීලා තියෙන්නේ. ඉර පිටපත දීලා තියෙන්නේ හෙට ගම සමග පිළිසඳර. හෙට හම්බ ගන්න වෙන හෙට ටිකක් අපි කියන්න. හෙට හම්බ වෙන මොකද ප්‍රශ්න 12ක් ආවා. ඊ බලන්න. හෙට හම්බ වෙන මොකද ප්‍රශ්න 12ක් ගමනවා. ප්‍රශ්න 10ක් පාර පාර දාන්න අලිවැඩක් හදන්න වගේම ප්‍රශ්න දෙකක් නිසිව පරිසරය සම්බන්ධ ප්‍රශ්න. ඒ පරිසරයට සම්බන්ධ ප්‍රශ්න විදිහට ගැමියෙක් විදිහට ඇවිල්ලා දේශපාලන හිමිදයි අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න තමයි 10 යාගල පොකුණුගල ඉඩක් ටික ගොවීන්ට දෙන්න පුළුවන් දහාලක් තුමනි අපිට බවන්න දැනක් නැහැ කියලා මිනිස් එක්ක ඇවිල්ලා කියනවා මේ. මේ 10 යගල අබේ භූමියේ තුරුම අපි දැන් ඉන්නේ. ඇයි දැන් මේකේ මේ තියෙන தත්ත්වය දිහා බැලුවම මේක තවත් අබේ භූමියක් හැටියට පවත්වාගෙන යන්නේ යෑමේ අවශ්‍යතාවය මොකද්ද? උඩවලවේ ජාතික උද්‍යානයත් බෝගහපට්ටියේ රක්ෂිත කැලයත් අතර අලින්ගේ සංක්‍රමණ මාර්ගයක් විදිහට තියෙනවා. ඒ අනුව තමයි අපිට අවබෝධ වුනේ මේ කොටස අනිවාර්යෙන් අලින්ට තියෙන්න ඕනේ. දැන් කොහොමද අලින්ට තියන්නේ? දැන් මිනිස්සු පදිංචි වෙලා ඒක ප්‍රායෝගික නැහැනේ. මේක ගැන සරලව බලන්න. අධිකර ජනාධිපතිතුමනි මේක වේලියෝ ව්‍යාපෘති යටතේ ඒත් එක්කම මේ හෙට දරණියගල රූගත කරන්න යන පිරිසගේ වාහනවල ඡායාරූප කීපයක්.